පසුගිය අප්‍රියෙන් 21 වන පාස්කු ඉරිදා දින අප රටේ අපගේ සහෝදර කතෝලික ජනතාව ප්‍රධාන වශයෙන් ඉලක්ක කරගෙන සිදු වූ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාව කොළඹ තරුණ බෞද්ධ සංගමය ඉතාම පිළිකුලින් යුතුව එලා රකිනවා. මේ අවස්ථාවේදී අපි විමසලා බලන්න ඕනේ මේ ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට අවසාන වශයෙන් වගකිව යුත්තේ කවුද කියලා. ඒ වගේම අපි හොඳින් සිහි තබා ගත යුතු කරුණක් තමයි අපේ රටේ මේ වගේ අවාසනාවන්ත සිද්ධීන් අනාගතයේ කවදාක්වත් සිදු නොවීමේ වගකීම පැවරිලා තියෙන්නේ මේ රටේ ජීවත් වෙන බහුතර ජනතාව වන සිංහල බෞද්ධ සහ කතෝලික ඇතුළු අනිකුත් සියලුම ජන කොටස් වලට බව. එහෙමනම් දැනට මේ සිද්ධීන් සමග මේ රටේ ඇති වෙලා තියෙන අසතුටුදායක පරිසරය මගහරවා ගන්න මේ රට නැවත සෞභාග්‍යමත් මාවතක් කරා යොමු කිරීමට වගකීම් පැවරිලා තියෙන්නේ මේ රටේ ජීවත් වන සියලුම ශ්‍රී ලාංකික ජනතාවට. ඒ වගකීම පැහැරහැරීමට අප කිසිවෙකුටත් හැකියාවක් නැහැ. මේ සඳහා අප කළ යුත්තේ මේ රට ඉදිරියට පාලනය විය යුත්තේ කුමන ආකාරයකින්ද යන්න පිළිබඳව ස්වාධීන ජනමතයක් ගොඩනගන එකයි. ඒ ස්වාධීන ජනමතය අත්‍යවශ්‍යයෙන්ම දේශපාලනය කරන්නේ නොවූ ජනමතයක් විය යුතුයි. මේ ජනමතයේ ගොඩනැගීමට ශ්‍රී ලංකාවේ තියෙන පැරණිම සහ ප්‍රධානම බෞද්ධ ආයතනය වන කොළඹ තරුණ බෞද්ධ සංගමය ඉදිරිපත් වෙතියි. මේ උතුම් කාර්යය ඉෂ්ට කරගන්න අපි සමග එක්වන ලෙස ඔබ සියලුම දෙනාට අපි ආරාධනා කරනවා.